පවතින සීමිත මූල්ල්‍ය අවකාසය තුළ දෙදා ශවිසි අතර වර්ෂය සඳාවන අයවය ඇතමේන්තු මගින් රූපියල් බිලියන දායක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන්කර තිබෙන බව ඒ අනුව ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වියදං සඳහා එක ප්‍රතිපාදන තුළ මැතිවරණ ක්‍රියාවලින් කළලබනාකරණය කර ගැනීමට කටයුතු කළ යුතු බව්ට ජනාධිපත්තුමා යෝජනාවක් ඉදිරිපත් කළා. අපි කවුරුදත් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන් අනුව නියමිත කලට අවශ්‍ය මැතිවරණ පැවැත්වීමට රජය අවශයෙන්බ කටයුතු කරන අතර ඒ සඳාතියන ප්‍රධාන බාධකයේ වෙන්නේ ප්‍රමාණවත් අරමුදලක් වකර ගැනීම පිළිබඳ ගැටලු ඒ ගැටලුකාරී තත්ත්වය එලෙසිම්ම පැවතියත් දෙදාස් විසි අතරවර්ෂය තුළදී ජනාධිපතිවන්න මමැතිවරණ සඳහා අවශ්‍ය මූල්්‍ය ප්‍රතිපාදන වෙනුවෙන් බිලියන දොලාක් වෙන්කර ඇති බව ජනාධිපතුමා කැබිනට් වන්්ඩට දැනු දුන්න යෝජනාවක් ලෙස දෙදස් විසිී අතරවර්ෂය වි්චි පහවර්ෂය තුළදී පළාස් සබා පළාත්පාලන අයතන යනාදයේ තද පාවත්තන්ට පුළුවන්කම ලැබේ කියන විශ්වාසය තිබෙනවා එකී මැතිවරණ දෙක පැත්වීමට ප්‍රථම එදානමස අතලි සටේ අංක ධාතදරන්න පරීක්ෂණ කොමිසන් සභා පනත්ත ප්‍රකාරව ස්ථාපිත කරන ලද අංක විශ්ෂිතුනයි පණස්සතයි ඇඩෙරක් හයදරණ ද සිතුනයි දායයේ දාසේවෙන දිනිති අතිවිශේෂ ගැසටපත්‍රය මගින් ප්‍රකාශයට පත්කනු ලැබෑ ඇති පරීක්ෂණ කොමිසන්ස්භාව විසින් ඉදිරිපත්කිරීමට නියමිත නිර්දේශ මත පදනංව අවශ්‍ය වන්නේ නම් මැතිවරණ නීති සංශෝධනය සඳාවන සංශෝධන පාලිමේන්තු අනුමැතිය මත අඳුන්වා දී යුතු බවත් අමාත්‍යමණඩට දැනුත් දුන්ඩා ඒ දෙදස් විිපහා වර්ශය පැවති යුතු මැතිවරණ සඳහා පලාාත්පාලන මැතිවරණ සා පළා සබා මැතිවරණ සඳහා. මේ වර්ෂය තුළදී ජනාධිපතිවරණා පාලලිමෙන්න්තු මැතිවරණ වියදන් හළමනාකරණය කර ගැනීම සඳහා බඩියන දායක පමණ මූල්ලේ ප්‍රතිපාදනයක් වෙන්කර තිබෙන බව ඒ යෝජනාවෙන් ැබිට න් දැනුන්.